ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් තරඟාවලියේ ඒ තරම්ම දස්කම් දැක්වුවේ නැති වුණත් ඊට පෙර පැවති තරඟාවලි දෙකේදී දස්කම් අතරට පැමිණීමට සමත් වුණා. ඔහු ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් තමගේ ජනප්‍රිය නැතිනම් මිලියන ගණනක් සිටින ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ඒ තමයි විශේෂත්වය. ඔහුට ලෝ පුරාම හොඳ සෝෂල් මීඩියා ෆෑන් බේස් එකක් තිබෙන ක්‍රීඩකයෙක්. ඔහුගේ මේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම් සහ ටික්ටොක් ගිණුම් වල දමන දේ පිළිබඳව ලෝකයේම අවධානය දිනා ගන්නා ක්‍රීඩකෙක් නිසා ඔහුගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ මේ ලැබූ සටහන ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වෙනවා. ඔහු පවසන්නේ අතිශය දුෂ්කර කාලයකදී අපට මෙහි සත්කාරකත්වය සැපයීම ගැන ශ්‍රී ලංකාවට ස්තුතියි. අපිට දැක් වූ සහයෝගයට ගොඩක් ආදරේ. මෙම සංචාරය අපට කිසිදා අමතක නොවේවි. ඔබේ විශ්මිත රටට මම ගොඩක්ම ආදරය කරන්නේ. මොන ප්‍රශ්න තිබුණත් ඔබ සෑම විටම මුහුණේ සිනහවකින් යුතුව සාදරයෙන් අපිව පිළිගන්නා නිසා නැවතත් ස්තුතියි. මගේ පවුලේ අය සමග මෙහි නිවාඩුවක් සඳහා පැමිණෙන තුරු මට ඉවසිල්ලක් නැහැ. යනුවෙන් සුපිරි ක්‍රීඩක වෝන තමගේ දැවැන්ත ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එය අතිශය වැදගත් වේවි ශ්‍රී ලංකාවට ඉදිරියට සහ ශ්‍රී ලංකාවේ මිනිසුන් ගැන ලෝකයට ගෙන යාමට. අනෙක් කාරණය තමයි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් එකතුව ඔවුන්ට යම් උපහාරයක් සිදු කර අවසාන එක් දින තරගයේදී එයින් තමයි ගොඩක් දුරට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඒ වගේම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ඒ වගේම ඔස්ට්‍රේලියානු ජනතාව ගොඩක් අවධානය දිනාගත්තේ පැට් කමින්ස් පවා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාව දැක් වූ ප්‍රතිචාරය ඔවුන්ට ඔවුන් කිසිම දවසක මව්බිමෙන් පිටදී දැක නැති අත්දැකීමක් බවයි එය උත්තර කළ නොහැකි බවත් ඔහු පවසා සිටියා. එම නිසා කහපාට ඇඳගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අප හැමදාම පවසන අය දේශපාලනික කාරණාවක් බවට පත් වුණා. ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් කළ සිද්ධිය එයට පක්ෂ විපක්ෂ කියා අපීල් දෙකක් බෙදී එය දේශපාලනික කාරණාවක් බවට පත් කරගෙන අදටත් උසුළු විසුළු කරනවා සමහරුන්. නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව ජාතියක් විදිහට දිනා ගැනීමට ඒ සිද්ධියත් ගොඩක් ඉවහල් වුණු බව නම් අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. එය ඔවුන්ම එක් එක් අවස්ථාවලදී පවසා තිබෙනවා. ඒ වගේම මේ ලංකාවෙන් නික්මීමට පෙර ඩේවිඩ් බෝන ලැබූ සටහනිනුත් එය තහවුරු වී තිබෙනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.